මම සමන්ත අපි කොරෝනා වුදුරෙන් මිදෙන්න අපේ ගෙදරට සැලැස්මක් හදාගත්තා කොරෝනා සම්බන්ධ ඇතිවන ගැටලු සහ අවශ්‍යතාවලට අදාළ සියලු දුරකථන අංක සටහන් කර නිවසේ පේන තැනක එල්ලුවා කර්ෆියු ඉවත් කළා කියලා අපි අනවශ්‍ය ගමන් යන්නේ නැහැ අත්‍යවශ්‍ය දෙයකට යන්නේ වෙන අසනීප නැති තරුණ මම මම ගෙදරින් එළියට යනකොට පළඳින ආයිත්තම් අරගෙන යන දේ අවම කළා මම ආපහු එනකොට සිරප්පු එළියෙන් ගලවලා එළියට ගෙනිච්ච දේවල් දොර ළඟ ගියතුලේ තියෙන පෙට්ටියකට දානවා මම හොඳින් අත සෝදනවා ඇඳන් ගිය ඇඳුම් ඇඟපත හොඳින් සෝදලා තමයි ගෙදර අය ළඟට යන්නේ අපි එළවලු වවනවා ගෙදර පිරිසිදු කරනවා සින්දු කියනවා දරුවෝ පාඩම් වැඩත් කරනවා සෙල්ලනුත් කරනවා ආගමික වතාවත් අපි ගෙදරම කරනවා ගෙදර ඉන්න වැඩිහිටි අම්මා තාත්තා පවුලේ අය ආරක්ෂා කරගන්න අපි මේ අලුත් ජීවන රටාවට පුරුදු වෙලා ඔබත් පුරුදු වෙන්න සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය යුනිසෙෆ් සහ චයිල්ඩ් ෆන්ඩ් සමග ගිනෙන පණිවිඩය අද අපි විශ්මිත ලෝකයෙන් කතා කරන්නේ මුළු ලෝකෙටම අභිරහසක් වෙච්ච ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධව. ඉතින් ඔයා මගේ channel එකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් මතකැතුව පල්ලෑ තියෙන රතුපාට subscribe button එක ඔබන්නත් අමතක කරන්න එපා. මිසරේ රජවරුන්ව හඳුන්වන්නේ පාරාවන් යනුවෙන් ලෝකයේ ඉපැරණි පුදුමහතට ඇතුළත් තවමත් නොනැසී පවතින ගීසා නිම්නේ යෝධ පිරමීඩ පාරාවන්ගේ සොහොන් ගෙවල් විදිහටයි හඳුන්වන්නේ පාරාවරුන්ගේ මමීකරණය කළ සිරුරු අලංකාර ලෙස සිතුවම් කර මිනි පෙට්ටි තුලම තැන්පත් කර මුතුමැණික් රන්රිදී සමගම පිරමීඩ තුලම මුද්‍රා තබා තිබෙනවා මමීකරණයට ලක් කෙරුණු පාරාවරුන් සහ පාරාවරුන්ට සමීපව කටයුතු කළ ප්‍රභූවරුන්ගේ සිරුරු පමණයි සිරුරු මමීකරණය කරමින් ඒවා නරක් නොවන ආකාරයෙන් මිනි පෙට්ටිවල තැන්පත් කෙරුණේ මිසර ඇදහිලි අනුවයි සිරුරු මමීකරණය කිරීම මගින් ඊළඟ ආත්මයට යා හැකි බව මිසර වැසියන්ගේ විශ්වාසයක් තියෙනවා ඒ වගේම තමයි සිරුරේ බරට සමානව වස්තුව තැන්පත් කළ යුතුයි වැසියෝ පුරාණ මිනි පෙට්ටි විවෘත කිරීම සම්බන්ධයෙන් එච්චර කැමැත්තක් පළ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් විශ්වාස කරනවා එම මිනි පෙට්ටි විවෘත කරොත් සාපයකට ලක් වී මරණයත් වෙන බවට.
කි නැගුණු ශබ්දය භාවිතා කරලා ඔවුන් නෙසියමුන්ගේ කටහඬට සමාන සොරයක් සංශ්ලේෂණය කළා. කටහඬක් કૃතිමව සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ පළමු ව්‍යාපෘතිය විදිහටයි මේ සැලකෙන්නේ. මෙම පර්යේෂණය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ යෝක් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ලීඩ්ස් කෞතුකාගාරයේ එක්ව සිදු කර ඇති අතර ඒ සයන්ටිෆික් රිපෝට් සංග්‍රහාවේ පළ කරලා තියෙනවා. ඉතින් ඔයත් මේ සම්බන්ධව යම් කිසි දෙයක් දන්නවා නම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මගේ channel එකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් මතක ඇතුව පල්ලේ තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට notification එකක් එන්නේ. ඉතින් මගේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න. මම චමත් vlog.